සිය රටේදී කෙටි තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන ලෙස පකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට හා බංගලාදේශයට ආරාධනාවක් සිදු කර තිබෙනවා. ඒ නව ශ්‍රීලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන තරඟ සංචාරය පසුගියදා අවසන් මොහොතේ අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංගලාදේශ ක්‍රිකට් ආයතනය පකිස්තානයේදී ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති නමුත් ගැටලුව වී ඇත්තේ පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින් කණ්ඩායමක් එරටට පිටත් කර හැරීමට සීමිත කාලයක් පමණක් ඉතිරිව තිබීමයි. පකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා ප්‍රකාශයක් සිදු කරමින් මෙලෙස සඳහන් කළා. අපේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට හා බංගලාදේශයට කතා කරලා කෙටි සංචාරයක හැකියාව ගැන සොයා බැලුවා. ඔවුන් නිතාම ඉහලින් පිළිගත්තා. යනුවෙන් ඔහු පවසා තිබෙනවා. නමුත් ඔවුන් පෙන්වා දුන්නේ ඔවුන්ගේ තහවුරු කරගත් සැලසුම් වෙනස් කර ගැනීමේ අසීරුතාවය වගේම ඔවුන්ගේ සමහර ක්‍රීඩකයන් විසිර ගොස් ඇති බවයි. මේ අතර ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ සුදුසු අවස්ථාවකදී පකිස්තානයේ තරඟ සංචාරයක නිරත වීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්තෙන් පසුවන බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 31 වන තරඟයේ අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ විරාට් කොහ්ලිගේ නායකත්වයේ දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම හා වයින් මෝගන් නායකත්වයේ දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි තරගයේ මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි. බැංගලෝර සංචිතය සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්පන්ත චමීර සහ දඟපන්දු යවන ක්‍රීඩක වඩදු හසරංගද ඇතුළත් වී තිබෙනවා. බොහෝ විට අද තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදු හසරංග හට උදා විය හැකි බවයි විදේශ ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව බැංගලෝර කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් සිව් දෙනා ලෙස වනිදු හසරංග සමගින් මැක්ස්වෙල් සහ ABD විලියම්ස් හා කයිල් ජම්සන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා. අද තරගයේ විරාට් කෝලි ක්‍රීඩා කරන 200 වැනි IPL තරගයේ වීමද විශේෂත්වයක්. තවද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙන්නේ වනිදු හසරංග පිළිබඳව තම කණ්ඩායම වැඩි අවධානයකින් පසුවන බවයි. වනිදු හසරංග ඉතා හොඳින් අධ්‍යයනය කළ බවද ඔහු පවසා තිබෙනවා. මේ අතර වනිදු හසරංග RCB කණ්ඩායමේ තීරණාත්මක ක්‍රීඩකයා වනු ඇති බවද කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.